පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව කතානායකවරයා දිවයිනට පැමිණි වහාම සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ. මේ අතර පොලිස්පති දුරේ සම්බන්ධයෙන් බතු ඇති අර්බුදය පිළිබඳ කතානායකවරයාත් අග්‍රවිනිශ්චකාරවරයාත් විසඳුමකට පැමිණිය යුතු බවයි ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ. මම කැමති නෑ මේ ඡන්දේ කල් දාන එකට. අපි ඡන්දේ තියන්න ඕනේ. මට පෙවුනේ හැටියට දැන් සමහර සිවිල් සංවිධාන උසාවිය යනවා. මෙයා තව ගිහින් තව වල් කරගන්න එපා. දැන් ඒවා කරන එක අපි ඔක්කොම නවත්තමු. පාර්ලිමේන්තුවත් ඒක නවත්තමු. උසාවියත් ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයත් ඒක නවත්තමු. දැන් තියෙන්නේ විසඳුමක් හොයන්න. මේ තියෙන්නේ බිම්බෝම්බේ. මේක පිපිරෙන්න දෙනවද? නැත්නම් අපි වයර් ගලෝලා ඒක නිෂ්ක්‍රිය කරනවද? ඒකයි අපිට ගන්න තියෙන තීරණේ. මේක පිපිරෙන්න ඉඩ දෙන්න බෑ. එහෙනම් අපි මේක නිෂ්ක්‍රිය කරන්න ඕමනයි කෑල්ලෙන් කෑල්ල අරගෙන. ඒකට පාර්ලිමේන්තුවයි ශ්‍රේෂ්ඨ අධිකරණයයි දෙකම ක්‍රියා කරන්න ඕනේ. මම කියන්නේ මේකට හොඳම එක කතානායකතුමයි අග්‍රවිනිශ්චකාරතුමයි දෙන්න කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න. මේ සතිය තුලදි විසඳන්න ඕනේ. අපි කොහොම හරි විසඳනවා. මම එකක් කියනවා, සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණ කොමිසමට ඡන්දෙ තියන්න පුළුවන් විදියට මම වැඩ කරනවා කියලා ප්‍රකාශ කරත්තේ ජනාධිපතිවරයාගේ දුරකාලයේ අවසන් වනතුරු වැඩවල පොලිස්පතිවරයෙකු පත් කිරීමේ බලය පවතින බවයි. අධිකරණ නියෝගය තුළ තියෙන්නේ ඒ පොලිස්පති ධූරයේ කටයුතු කරපු පුද්ගලයා ඔහු යම්කිසි කාලයකට එම ධූරයෙන් ඉවත් කරලා තිනවා. හැබැයි ධූරයේ එසේම තියෙනවා. ඒ නිසා එම ධූරයට කෙනෙක් වැඩ බැලීමට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු නෛතික ගැටලුවක් මා දකින්නේ. එනිසා ධූරය සඳහා පත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා තමයි පරිපාලන කටයුතු භාරව කටයුතු කරන්නේ. ඒතර මේ වෙනකොටත් පරිපාලන කටයුතු භාරව කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුව අනිවාර්ය නිවාඩුවලා තිනවා. ඒ අනිවාර්ය නිවාඩුවේ සැනින් පොලිස් කමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට දැනුම් දීලා තිනවා ඒ පරිපාලනට අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පත් කිරීම කරන්න කියලා. එතකොට මේ සම්බන්ධයෙන් අදාළ ලිපිය මෙතන පොලිස් කමිෂන් සභාව විසින් යවලා තිනවා. එතකොට ඊට අදාළ ලිපිය ඒ අදාළ අමාත්‍යංශ ලේකම්වරයා බාරේ තිබිය යුතුයි මා විශ්වාස කරන විදිහට. පොලිස්පතිවරයා හෝ වැඩබල පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. එතකොට ඒ බලය මෙතන කමිෂන් සභාවට නැහැ. හැබැයි මේ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාව නිසා ඊට උචිත පරිසරය සකස් කිරීම ආණ්ඩුක්‍රියස්ථාවට අනුකූල ජනාධිපතිවරයාගේ වගකීම වෙනවා. එහෙනම් විශ්වාස කරනවා ඒ සම්බන්ධයෙන් මේ ඉදිරි දිනවලදී අවශ්‍ය තීන්දුව తీරන ලැබෙයි කියලා. ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව කලින් ඇස්තමේන්තු ගත කළ රුපියල් මිලියන 1400ක මුදල මිලියන 950 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ මහතා පවසනවා. මැතිවරණ කොමිසම සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළඹි බවයි නියෝජ්‍ය තැපැල්පති මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. මැතිවරණ කොමිසම සභාව මේ වෙනකොට අපිව දැනුවත් කරලා තියෙනවා එම වියදම් ඇස්තමේන්තුවෙන් මිලියන 950ක වගේ ප්‍රමාණයක් අපිට ලබා දෙන්නම් කියලා. ඒ අඩු කරන කොටස් ඒ ලබා දෙනු ලබන මිලියන ප්‍රමාණයෙන් කළමනාකරණය කරගන්න කියලා අපිව දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකාරීත්වය සාකච්ඡා කරලා ඒ අනුව අපේ වියහිදම් කළමනාකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තැපැල් ඡන්ද දිනය ප්‍රකාශ කරාට පස්සේ තැපැල් ඡන්ද පත්‍රිකාව අඩංගු රක්ෂිත පැකට්ටුව ලියාපදිංචි තැපැලෙන් යැවීම සඳහා ඒ තේරීම් භාර නිලධාරීන්ගෙන් ලබාගෙන ඒ අවශ්‍ය කරන පියවරයන් ගැනීමට නිවසටම ලබා දෙන සෑම ඡන්දදායක සඳහාම අදාළ වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවත් බෙදා හැරීමේ කටයුත්ත තැපැල් දෙපාර්තමේන්තුවට නියමලා තියෙනවා.